බරාඩු කරගන්න ව්‍යායාම කරන එකේ තේරුමක් නැත්තේයි. බරාඩු කරගන්න ව්‍යායාම කරන්න ඕනි කියන සංකල්පයේ ඉන්නේ කැලරි ඉන් කැලරි අවුට් මොඩල් එකෙන්. ඉතින් දහනය කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි ආහාර විදිහට ලබා ගන්නවා. ඒ නිසා එක්කෝ අපි ආහාර ගන්න ප්‍රමාණය අඩු කරන්න ඕනි, එහෙම නැත්නම් දහනය කරන එක වැඩි කරන්න ඕනි, එහෙම නැත්නම් මේ දෙකම කරන්න ඕනි බරාඩු කරගන්න කියන තමයි. පහුගිය අවුරුදු 50 දිස්සෙම මේ සංකල්පය තේරුමක් නැහැ කියන එක ඔප්පු කරලා පෙන්නලා හමාරයි. මුළු ලෝකයේ ජනගහනයෙන්ම 3න් එකක් බර වැඩි. ඇමරිකාවේ ගත්තොත් දැන් මුළු ජනගහනයෙන් 70%ක් බර වැඩි හෝ ඔබීස්. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි, එංගලන්තෙත් එහෙමයි. හැබැයි මේ රටවල් හැම රටකම ජනතාව 1974 කලින්ට වඩා වැඩිපුර එක්ස් ව්‍යායාම කරනවා, වැඩිපුර ජිම් යනවා. ලෝකයේ වැඩිම ජිම් තියෙන්නේ ඇමරිකාවේ. ලෝකයේ වැඩිම ස්ථූලතාවයේ තියෙන රටවල් වලිනුත් එකක් තමයි ඇමරිකාව කියන්නේ. ජිම් ප්‍රමාණය වැඩි වෙනවත් එක්ක ස්ථූලතාවයත් වැඩි වෙනවා වගේ තමයි පේන්නේ. මේ ක්‍රමය හරියන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි අපේ ශරීරයේ සියලුම ක්‍රියාවන් යාමනය කරන හෝමෝන අතෑරලා අපි කැලරි ගැන අවධානය යොමු කරන එක. අපි ශරීරයේ උසයන්නේ හෝමෝන හින්දා, ඒ වගේම මහත් වෙන්නේ හෝමෝන හින්දා. දිග උස පැත්තට යනකොට හෝමෝන පාවිච්චි වෙනවා වගේම පහළ හරහට යනකොටත් හෝමෝන තමයි බලපාන්නේ. මහත් වෙන්න බලපාන ප්‍රධාන හෝමෝනේ ඉන්සියුලින්. ඉන්සියුලින් වලින් තමයි අපි ගන්න ආහාරව දහනය කරනවද තැම්පත් කරගන්නවද කියන එක තීරණය කරන්නේ. අපි වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගත්තාම ඒ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් නිසා ඉන්සියුලින් ශ්‍රාවය වෙනවා. ඒ ශ්‍රාවය වෙන ඉන්සියුලින් වලින් කාබෝහයිඩ්‍රේට් තෙල් විදිහට මේ දේ විදිහට තැම්පත් කරගන්නවා. කිලෝ 4ක් 5ක් බර වැඩි එක්කෙනෙකුට ගැන නෙමෙයි මම කතා කරන්නේ. කිලෝ 100ක් හරි කිලෝ 150ක් හරි බර එක්කෙනෙක් ගැන ගත්තාම මේ ගොල්ලන්ට අධිබර, ඒ කියන්නේ BMI එක 30ට 5ට වඩා වැඩි අය ගත්තාම ඒගොල්ලෝ තමයි වැඩියෙන්ම ව්‍යායාම කරන්න ඕනි බර අඩු කරගන්න නම්. මොකද ඒගොල්ලන්ට විශාල කැලරි ප්‍රමාණයක් දහනය කරන්න තියෙනවා, අමතරව ඇඟේ එකතු වෙච්ච කැලරි දහනය කරන්න තියෙනවා. නමුත් මේ මිනිසුන්ට ඇවිද ගන්නවත් බෑ, වෙන එකක් තියා පුටුවෙන් නැගිට ගන්නවත් බෑ. ඊයේ මදිවට මේ ගොඩ දෙනෙක් ડિප්‍රෙෂන් හැදිලා ඉන්නේ. එතකොට මේගොල්ලන්ට ව්‍යායාම කරන්න හිතෙන්නේ නැහැ, ඩ්‍රයිව් එකක් නැහැ, මොටිවේෂන් එකක් නැහැ. මොටිවේෂන් එකක් නැති එකත් ස්ථූලතාවයේම කොටසක්. ඉතින් මේ ගොඩාක් බර අයට ගොඩාක් ව්‍යායාම කරාම වෙන්න පුළුවන් දේ තමයි අර මහ විශාල බරත් එක්ක ව්‍යායාම කරන්න ගියහම ඒගොල්ලන්ට වෙන්නේ එක්කෝ වලලු කරේ ආබාධයක් එනවා, නැත්නම් ධනිස ආබාධයක් එනවා, නැත්නම් කොන්දේ ආබාධයක් එනවා, නැත්නම් මේ තුනම එනවා. මේ ඔක්කොම ඇවිල්ලි ඉවරලා ඒගොල්ලෝ තවත් ඇඳට වැටෙන එකයි වෙන්නේ, තවත් ව්‍යායාම කිරීමේ හැකියාව නැති වෙලා යන එකයි වෙන්නේ. අපි කියන්නේ ඉස්සෙල්ලා ආහාර පාලනය මගින්, කාබෝහයිඩ්‍රේට් අඩු කිරීම මගින්, මේදේ සහ ප්‍රෝටීන් වැඩි කිරීම මගින් ශරීරයේ බර අඩු කරගන්න BMI එක 30න් පහළට ආවට, කියන්නේ 25 26 27 වගේ ආවට පස්සේ තමයි මම නම් ඒගොල්ලන්ට උපදෙස් දෙන්නේ ව්‍යායාම කරන්න කියලා. එතකල් මම ව්‍යායාම ගැන කතා කරන්නේ නැහැ. අදිබර අය BMI එක 30ට වඩා වැඩි අය ව්‍යායාම කරන්න ගියාම ඒගොල්ලන්ට වෙන්න පුළුවන් හානිය වැඩි වාසියට වඩා. ඒ නිසා ඔබත් BMI එක ශරීර ස්කන්ධ දර්ශකයේ 30ට වඩා වැඩි නම් බර අඩු කරගන්න ව්‍යායාම කරන්න දඟලන්න එපා. ඉසෙල්ලා කාබෝහයිඩ්‍රේට් සීනි පාම් පිටි බත් පාලනය මගින් පොල් සම්බෝල බිත්තර මීකිරි මාළු මස් බටර් පොල් තෙල් චීස් සලිගට පෙර මේ වගේ මේදේ සහ ප්‍රෝටීන් බහුල ආහාර වැඩිපුර ලබාගෙන ඔගොල්ලන්ගේ බර අඩු කරගන්න. ඔගොල්ලන්ගේ බර අඩු කරගත්තට පස්සේ පුළුවන් එක්තරා මට්ටමකට ශරීරය උස්ස ගන්න පුළුවන් වෙච්ච වෙලාවට අපිට පුළුවන් ව්‍යායාම කරන්න. ඒකට ලෙහෙසිම දේ තමයි දැන් ඔබ සාමාන්‍ය බරක ඉන්න කෙනෙක් නම් කිලෝ 40ක පැක් එකක් ඇඟේ එල්ලගෙන ව්‍යායාම කරන්න උත්සාහ කරලා බලන්න. සාමාන්‍යයෙන් දාගන්න පැක් එකක් වේටඩ් වේස්ට් කියලා එකට කියන්නේ කිලෝ 10ක් විතර වෙනවා. ඊට වඩා වැඩිපුර පැක් එක හෙවි පැක් එක කිලෝ 20ක් විතර වෙනවා. ඉතින් මේ වගේ පැක් එකක් යූස් කරන්නේ ඉතාම දක්ෂ ක්‍රීඩකයින්. ඉතින් දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න දැන් මේ බර වැඩි අය කිලෝ 100ක් නැත්නම් කිලෝ 150ක් බර අය දවස 30 ඉන්නේ මේ ශරීරයේ බර උස්සගෙන. මේ එතකොට ඒගොල්ලන්ගේ ඇඟේ ඒගොල්ලෝ වැඩිපුර බර කිලෝ සමහර වෙලාවට 60ක් නැත්නම් 70ක් නැත්නම් 80ක් විතර වැඩිපුර බරක් ඇඟේ ඉල්ලා ගින්නවා. මේගොල්ලෝ හැම මූවමන්ට් එකක්ම හැම දෙයක්ම කරන්නේ මේ අමතර බරත් එක්ක. එහෙම නැත්නම් ඔබ කාන්තාවක් නම් කල්පනා කරලා බලන්න ඔබේ ගර්භණී සමයේ අවසාන කාලයේදී ඔයගොල්ලෝ කොයිතරම් දුකක් විඳද කියලා. අර කිලෝ
किलो तुनाक विर बार चूट बबाव बडे तीयागनला थी किलो विसाक नीहाक बार वेडी अस्तुल केगोलंगे अली विशाल बड़गेडी अत कोहमद व्यायाम करोलंट पेहदरी वेन्न होनी थी मे व्यायाम करा बी एम ऐ तीहट वा वेडिया व्यायाम कराने पा एगोलो इसेला आहार पालने मगिन बराड़ करगा देवनी अट व्यायाम का अनीत पनी विडे दिन्नोनी मट बी एम ऐ तीहट वा वेडिया व्यायाम करना योलांट करा पुला हुद व्यायाम तम बहुम सरल व्यायाम उड पनी सूंबा एरोबिक्स वगे व्यायाम निमें अविदीन दुवने वे व्यायाम निमें बर सिलीम वगे व्यायाम निमें एगोलो करोनी स्विमिंग पीन अने वतुर वतुरा शरीर बरदर आना एक मे स्विम के पैगा दवास पै बायगा सत्ती दवास कहती अभी मेकराने वगोलांगे मानसिक सौख्य उदेश मिसाक शारीरिक सौख्य उदेश अने अरे मुखरी मूवेंट करोशातम अभी मे स्विम करें जेंटल योग बहुम लेसी योग व्यायाम करा मे दिखट हागी किसीम दया करा ममना उपदेश देने मुखद एक ओगोलांगे सौख्यट ओगोलांगे जॉइंट सोल्ट बलपान इडती इसेला आहार पालने मगिन बराड़ एक लेसी करा पुलवा अभी कर्ला व्यायाम अवश्यम नह बराड़ इट वडापहास अभी आहार मगिन बराड़ पुलवा नमूत व्यायाम अत्यावश्य अपे जीवित व्यायाम आवश्यवे बराड़कर व्यायाम आवश्यक ओगोलांगे हृदय हृदय रोग वाला पेनाल प्रमाण कैपैसीटी को वेड़ करना इट पास ओगोलांगे एटवल शक्ति मत भाव वेड़ करना इधाओ नहीं पास मानसिक सौख्य हो पावे ओगोलांगे स्ट्रेस का एंगजाइटी का आतती आड़े मेवा की दीवाड़ता व्यायाम करना बराड़कर बराड़कर बलागन व्यायाम करने संपूर्ण वेरदी संकल्प स्तुति।